පාස්කු ප්‍රහාරයෙන් අහිංසක මිනිස්සු 273 දෙනෙක් ඊට අමානුෂික ලෙස ඝාතනය කිරීම සහ තවත් විශාල මිනිසුන් ප්‍රමාණයක් 500කට පමණ ආබාධිත තත්වයට පත් කරන්නට ඉඩ දීලා එම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චූදිතේ කුදේශබන්දු තෙන්නකෝන් දැන් තාවකාලික වශයෙන් පොලිස් ප්‍රති දූරයට පත් කරලා ඉවරයි. 2022 මැයි මස 9 වෙනිදා ගාලු මෝදර පිටියේ සාමකාමී අරගලයක ඉදිලා හිටිය ඒ අරගල කරුවන්ට දුන්නු මර ප්‍රහාරය ඔබට මතක ඇති. රනිල් දියත්කලේ මර ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවද. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ මන්දිරයේ ජනාධිපති මන්දිරයේ තිබිලා හම්බුණු රුපියල් කෝටි 80-90 අතර විශාල මුදල් ප්‍රමාණයක් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම පිළිබඳව හා රට තුල රාජපක්ෂ ශාමයේ තුල නොයෙකුත් දූෂණ වංචා පහර දීම මැර ඔය සියලු දේ හරහා විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල වී තිබෙන මේ දේශබන්ද තින්නකෝන්න තමයි රනිල් වික්‍රමසිංහ මේ පොලිස්පති තාවකාලිකව පත් කළේ. වැටත් නීරත් ගොයම් කානම් කාට පවසම්ද මේ දුක. ඔන්න රනිල්ගේ පොලිස් නාඩගමේ පිටුව ඔහු අලුතෙන් ලියලිවරයි. තවකාලික වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කරලා දැන් ඇත්තටම ඉවරයි. රනිල් කපටි විදිහට පිටුව පෙරලන්ඩ පොඩි කාලයක් අරගෙන මේ ක්‍රිකට් ඝට්ටනය අස්සෙම මිනිහා අලුත් පිටුව පෙරලලා දැම්මා. රනිල් හීන් නූල්කාරයා බව අපි කවුරුත් දන්නවා. මිනිහා බවුන්සර් බෝල්, මිනිහා ආපු යෝකර් ඒ ඔක්කොටම යන්න දීලා තමුන්ගේ කඩුල්ල ආරක්ෂා කරගෙන ඉඳලා වෙලාවට කෙලලා ඇරියා. රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති කමෙන් එලෝල දාලා දේශබන්දු තෙන්නකෝන් මේ රටේ මහජනතාව අකමැති මැරෙක් රාජපක්ෂවාදියෙක් රනිල්වාදියෙක් කළු චරිතයක් වුණු මේ දේශබන්දු තෙන්නකෝන්ව ඔන්න දැන් ඊයේ සිට පොලිස්පති තත්ත්වයට පත් කරලා වැඩ බලන පොලිස්පති මේ විදිහටපත් තමයි පත්වීම දුන්නේ. ඒ කියන්නේ ඉදිරි මාස 3 දේශබන්දු තෙන්නකෝන් හොඳට වැඩ පෙන්නුවොත් මිනිහගේ තනතුරු ස්ථිර වෙනවා. ඇත්තටම මේ මාස 3 කාලය තුල මේ වැඩ බලන පොලිස්පතිවරයාට කරන්නට රටේ ප්‍රශ්න ගැන, රටේ ආරක්ෂාව ගැන, එතකොට මේ රට පුරා දැන් තියෙන විවිධ භීෂණයක් ඇති වෙලා තියෙනවා, මරකල්ලි ඇවිල්ලා මිනිස්සුන්ට වෙඩි තියෙනවා, කපනවා, කොටනවා, පුදුම විදිහට මිනිස් ඝාතන, එතකොට මත්ද්‍රව්‍ය ගැන ඔය එකක් ගැනවත් මේ පොලිස්පතිවරයාට තමුන්ගේ කටයුත්තක් කරගන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මොකද දැන් රනිල් නෙදුන්නේපත් වීම. එතකොට මේ දේශබන්දු තෙන්නකෝන්ට සිද්ධ වෙන්නේ රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරගන්න සහ ඔහුට සහාය දක්වන්න විතරයි. කොහොමත් මාස 3ක් ඇතුළත මේ පොලිස්පති තනතුර ස්ථීර වෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. රනිල් මිනිහට මේ මාස 3 කාලය දුන්නේ තාවකාලික පොලිස්පතිකම දුන්නේ රටේ පුරවැසියන් හා ඊට එරෙහිවන පක්ෂ සංවිධාන ආගමික නායකයන් නොයෙකුත් මේ සියලු විපක්ෂය මේට පොලිස්පතිවරයාට විරුද්ධව ඉදිරිපත් වෙන සියලු දෙනාව නිහඬ කරන්නට තමයි මේ කෙටි කාලයක් මිනිස්සු අරගෙන මාස 3ක මේ කාලයක් තුල පොලිස්පතිවරයාව ස්ථිර කරනවද නැද්ද කියන බවට ඉඟිපල කරලා මේ තාවකාලික පත්වීම දුන්නේ. ඉදිරියේදී අපේ රටේ පෙළපාලි උද්ඝෝෂණ රැලි මීටින් එහෙමත් නැත්නම් රනිල්ට විරුද්ධව රටේ සමාජයේ පුරවැසියන් යමක් කරන්නට ගියොත් උද්ඝෝෂණයක් ඉදිරිපත් කරන්නට ගියොත් තමන්ගේ අකමැත්ත රනිල්ට ඉෂ්ට මේ ඉදිරිපත් කරන්නට ගියොත් ඒ අයට දැන් ඉතින් බුදු සරණයි. කඳුළු ගෑස් බැටන් පොළු ප්‍රහාරවල් රබර් උණ්ඩ නෙමෙයි ඇත්ත උණ්ඩවලිනුත් ගුටි කන්නට ඉස්සරහට වෙන්නේ. මොකද දේශබන්දු තෙන්නකෝන්ගේ පරණ හැසිරීම් පහර දීම් ඒ වගේම ඒ සියල්ල දූෂණ වංචා වලට මිනිහක් අප් ගහපු මිනිහෙක් මිනිහට හොඳට අත්දැකීම් තිනෝ ඒ ගැන. මිනිසුන්ට ඒ උද්ඝෝෂණ සහ රනිල්ව විවේචනය කරන අයට බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිද්ධ වේවි. රනිල් ඕන විදිහට ඉදිරි මැතිවරණ 2024 පවත්වන්නට නියමිත මැතිවරණවලදී රනිල්ට
ජයගන්නට අවශ්‍ය වටපිටාව දේශබන්දු සකස් කරලා දෙයිනීමට. මහින්ද රාජපක්ෂක කාලෙදිත් ගෝඨාභයගේ සුදු වෑන් වලට මිනිස්සු බය වුණා. දැන් මේ අලුතෙන් පත් කරපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහ රනිල්ගේ කාලෙදි මොන විදිහේ දේවල් වලට මූණ දෙන්නට වෙයිද, ජනතා මර්ධන කොහොම වෙයිද කියන එක කාටවත් හිතා ගන්නට බැරි තත්යකට, දෙයයන්ටවත් බුදුන්ටවත් හොයාගන්න බැරි තත්යකට පත් වෙනවා. ඒක අනිවාර්යයි. කාදිනල්තුමා, එහෙමත් නැත්නම් මැල්කම් රංජිත් පියතුමා ප්‍රසිද්ධියේම ඊයේ දිනේදී මේ නව වැඩ බලන පොලිස්පතිවරයාව දේශබන්දුව පත් කිරීම පිළිබඳව තද බල ලෙස විවේචනය කරලා තිබ්බා. කාදිනල්තුමා නම් කියන්නේ දේශබන්දු තෙන්නකෝන්ගේ මේ පත්වීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කළ අවමානයක් බවයි. ඇත්තටම මෙවැනි බරපතල චෝදනා බොහොමයක් තියෙන දේශබන්දුව පත්කලේ තනිකරම පත් කරන්නට ඒ අවස්ථාවට සහයෝගය දුන්නේ සාගල රත්නායක, තිරානලස්, ඔවුන්ට ඕන විදිහටයි කියලා කිව්වොත්, ඒ වැඩේ මෙහෙව්වොත්, මහමොල කරුවන් ඔවුන් කියලා මා කිව්වොත් ඒ නිවැරදි. දැන් රනිල්ට අවශ්‍ය දේ කරගෙන ඉවරයි. කාදිනල්තුමා හෝ සංඝයා වහන්සේලා හෝ විපක්ෂය හෝ අනිකුත් දේශපාලන පක්ෂ හෝ සිවිල් සංවිධාන කවුරු කිව්වත් නැතත් දැන් පොලිස්පති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විදිහට පත් කරගෙන ඉවරයි. ඉදිරියේදී බොහෝ දේවල් ඔබට අපට මේ ජීවත් වෙන කාලය තුළ ඇස් පනා පිටම දැක ගන්නට හැකි වේවි. ඉදිරියේදී ශ්‍රී ලංකාවට භයානක කාලයක් උදා වෙන බව නම් සිකුරුයි. මේ රටේ අහිංසක ජනතාවට බුදු සරණයි. Thank you.